තියෙන්නේ Huawei කම්පැනි එකෙන් අලුතින් රිලීස් කරපු Huawei Y7p කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ අලුත් ස්මාර්ට්ෆෝන් එකේ විශේෂත්වය මොකක්ද? ඇත්තටම මේ ෆෝන් එක ඔය කින තරම්ම හොඳයිද? මේ හැම දෙයක් ගැනම අද වීඩියෝකින් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එක බලන්න කලින් පල්ලෙහා subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකට ක්ලික් කරන්න. මුලින්ම මේ Huawei Y7p ෆෝන් එක මිඩ් රේන්ජ් ෆෝන් එකක්. සාමාන්‍යයෙන් රුපියල් 34000කට වගේ බිල දී ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නෙවෙයි. හැබැයි මේ ෆෝන් එකේ ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් තරම්ම ෆීචර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. මුලින්ම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලුවොත් ඕගලන්ට පේනවා ඇති 6.39 inches IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. හැබැයි ෆෝන් එකේ වම් පැත්තේ උඩ කොනේ බලුවොත් ඕගලන්ට පේනවා ඇති පන්ච් හෝල් එකක් තියෙනවා. මේ තමයි මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් කැමරා එක. ඉතින් Samsung S10e වගේම ලුක්යක් මේ ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. මේ පන්ච් හෝල් එකට 8 මෙගාපික්සල් selfie කැමරා එකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඉතින් 2020ට ගැලපෙන විදිහකට මේ ඩිස්ප්ලේ එක ඩිසයින් කරලා තියෙනවා. දෙවෙනියට ෆෝන් එකේ performance බලුවොත් Huawei own chipset එකක් වන Kirin 710F කියන 12 nanometer octa-core chipset එකක් තමයි මේකට එකතු කරලා තියෙන්නේ. Mali G51 MP4 කියන ලේටස්ම GPU එක 4GB RAM එකක් සහ 64GB internal storage එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තරම් හොඳ ස්පෙක්ස් මේ තරම් අඩු මුදලකට මේ ෆෝන් එකට එකතු කරලා තියෙනවා. මේ තරම් හොඳ ස්පෙක්ස් නිසා ගේමින් වලට අවශ්‍ය හොඳ ස්පීඩ් එකක් සහ හොඳ graphics quality එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඊටත් වඩා ගොඩක් හොඳ ස්පීඩ් එකකින් සාමාන්‍ය apps run කරන්න පුළුවන්. මේක තුන්වෙනියට මේ ෆෝන් එකේ තියෙන හොඳ ෆීචර් එකක් තමයි මේකේ කැමරා එක. ඉතින් මේ Huawei Y7p ෆෝන් එකට කැමරා තුනක් තියෙනවා බලා ගන්න පුළුවන්. 48 megapixel f1.8 aperture main camera එක, 8 megapixel f1.2 ultra wide camera එක, 2 megapixel f1.4 depth camera එක. ඉතින් මේ high pixel camera setup එක use කරලා අපිට ගොඩක් sharp photos capture කරගන්න පුළුවන්. මේක තව මේ ෆෝන් එකේ තියෙන අල්ට්‍රා වයිඩ් කැමරා එක යූස් කරලා ගොඩක් ක්‍රියේටිව් ෆොටෝස් අපිට කැප්චර් කරගන්නත් පුළුවන්. ඉතින් මේ කැමරා සෙටප් එකත් ගොඩක් ෆ්ලැග්ෂිප් ෆෝන් එකකට තරමක් සමානව ඩිසයින් කරලා තියෙනවා. හතරවෙනියට මේ ෆෝන් එකේ සුපුරුදු එක්ස්ට්‍රා ෆීචර්ස් ගොඩක් එකතු කරලා තියෙනවා. උදාහරණයකට අප්ග්‍රේඩඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක, Bluetooth 5.0, accelerometer, proximity, compass මේ හැම සෙන්සර් එකක්ම තියෙනවා. මේක තව මේ ෆෝන් එකේ 4000 මිලියම්පියර් ලොකු බැටරි කැපැසිටි එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට මේ කැපැසිටි එක හොඳටම ප්‍රමාණවත්. මේ Huawei Y7p ස්මාර්ට්ෆෝන් එකේ තියෙන අඩුපාඩු ටිකත් ඕගලන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මුලින්ම මේකේ බිල්ඩ් ක්වොලිටි එක ග්ලාස් වගේ පෙනුනට මේකට තියෙන්නේ ප්ලාස්ටික් බොඩි එකක්. ඉතින් කොයිතරම් දුරට මේ ප්ලාස්ටික් බොඩි එකේ ඩියුරබිලිටි එක තියෙද කියලා අපිට ගෙස් කරන්න බෑ. දෙවෙනියට මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක 720 වැඩි කිරීම 1560ක පික්සල් රෙසලූෂන් එකක් තමයි තියෙන්නේ. මේ කියන්නේ මේ ඩිස්ප්ලේ එක 720p රෙසලූෂන් ඩිස්ප්ලේ එකක්. ඉතින් 2020 දී 1080p ඩිස්ප්ලේ එකක් හරි එකතු කරලා තිබ්බනම් ගොඩක්ම හොඳයි. විශේෂයෙන්ම මේකේ තියෙන micro USB charging port එක වෙනුවට USB type C port එකක් පාවිච්චි කරලා තිබ්බනම් ගොඩක්ම හොඳයි. මොකද micro USB කියන්නේ ගොඩක් පරණ data port එකක්. 2020 දී USB type C port එක තමයි ගොඩක්ම ගැලපෙන්නේ. ඉතින් මේ ටික තමයි මම මේ Huawei Y7p ගැන කියන්න ඕනේ හොඳ සහ නරක. මේ ෆෝන් එකේ price එක හැටියට අපිට ගොඩක් වටින device එකක්. ඉතින් 2020 දී mid range ෆෝන් එකක් මිලදී ගන්න අදහසක් තියෙනවා නම් මට මේ Huawei Y7p ෆෝන් එක ඕගලන්ට recommend කරන්න පුළුවන්. ඉතින් මේ Huawei Y7p ෆෝන් එක ගැන ඕගලන්ගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා comment කරන්න පුළුවන්. මේ වගේ videos දිගටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ channel එක. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයත් අපි මේ වගේ වීඩියෝකින් හම්බෙමු. Peace.